සලකුණ ප්‍රධාන අනුග්‍රහය වාසනා සම්පතින් දැන් බ්‍රහස්පති දාම දසලක්ෂ ප්‍රතියන් තුන්දෙනෙක් ජීවිතේම වාසනා සම්පතෙන් සරුණ දෙයිනම හරි ඇඟිලි සලකුණ සම අනුග්‍රහය රැන්නේ ලංකාවේ වැඩක් රුපියල් දස ලක්ෂයේ ත්‍යාග තුනක් ලක්ෂයේ ත්‍යාග 10ක් සමග තවත් ත්‍යාග ලක්ෂ ගණනක් අගට වාසනාව ඉල්ලන්නම වාසනා සම්පතනේ බ්‍රහස්පතින් දාට ඔබේ වාසනාව වාසනා සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය වර්ෂය 1995 ප්‍රදේශය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රයේ අසල ගන්ගොල්ල ග්‍රාමය දිනය අප්‍රේල් 11 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තිබුණේ තව දින කිහිපයයි මේ උක්කු බණ්ඩලාගේ නන්දනී මල්ලිකා දිසානායක 23 හැවිරිදි එක් දරු මවක් වූ ඈ සිය දෙවන දරුවා බලාපොරොත්තුෙන් ගැබ්බර වී උන්නා ඒත් ඒ සිංහල අවුරුද්ද ඇයට නම් කිරියෙන් පැනියෙන් ඉතිරි ගිය එකක් උනේ නැහැ පෙරදා පොළට ගිය නන්දනී පසුදා පහන් වූ නමුත් ගෙදර ආවේ නැහැ. නන්දනීගේ සැමියා වූ සමන්ත හිටියේ නොඉවසිල්ලෙන්. කලයුත්තේ කුමක්දැයි ඔහුට හරිහැටි වැටහුනේ නැහැ. සමන්ත දස අතේ කල්පනා කළා. සමන්තගේ සිතුවිලි අතීතයට දිව ගියා. නන්දනී සමග ගත කළ සොඳුරු අතීතය පිළිබඳ මිහිරි සැමරුම් සමන්තගේ සිත්විල අරා නැගුණා. සමන්තට නන්දනී හමු වුණේ අපූරු විදියකට 1989 තරුණ නැගී සිටීමේ හවුල්කාරයින් වූ නන්දනී සමන්තත් හමුදා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පුනරුත්ථාපන කඳ උරුවලට යොමු කෙරුණා එප්පාවල අනුරාධපුර තඹුත්තේ ගම තන්තිරිමලේ ආදී රැඳවුම් කඳ උරුවල සිටි සමන්ත අවසානයේ කඩවත රන්මුතුගල කඳ උරට මාරු කෙරුණා ඔහුට නන්දනී හමු උනේ එහෙදී. පුනරුත්ථාපන කඳ උරේදී හමු වී දලුලා වැඩුණු සමන්ත නන්දනී ප්‍රේම වෘතාන්තය කෙළවර උනේ විවාහයෙන්. 1992 මාර්තු මස 30 වෙනිදා සමන්තත් නන්දනී පුනරුත්ථාපන කඳ උරේදීම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විවාහ ගිවිස ගත්තා. මේ දෙදෙනගේ විවාහ ජීවිතයේ මුල් කාලය ගෙවුනේ බොහෝම සුන්දර විදියට. සමුද්‍රය ඔවුන්ගේ ජීවිතවල වැදගත්ම කොටසක් වුණා. නන්දනී ගෙදර නොපැමිණි පසු පසුදින සමන්ත මුලින්ම ගියේ අසල්වැසි නිවසකට. ඇය නන්ද
යුදනී පිළිබඳ කිසිදු තොරතුරක් නොදත් හේයින් මගදිකට හමුවන හැම දිනාගෙන්ම සිය බිරිඳ ගැන විමසන්න ඔහු අමතක කළේ නැහැ. නන්දනී නැති ආරංචිය ගම පුරා පැතිරෙන්න ගියේ ඉතා සුළු වේලාවක්. අප්‍රේල් 12 වෙනි දින එනම් නන්දනී නිවසින් පිටවී ගිය දිනට පසු දින ඇගේ නොපැමිණීම ගැන පැමිණිල්ලක් කරන්න සමන්ත පොළොන්නරු පොලිසියට ගියා. පොලිසියෙන් විමසූ විට සමන්ත කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කළ හැකි කිසිදු පුද්ගලයෙකු පිළිබඳ තමා නොදන්නා බවයි. සමන්ත ඊළඟට ගියේ සිය මව හොයාගෙනයි. පොලොට ගිහිල්ලා එනවා කියලා කිව්වා තාම ආවේ නැහැ. පොලිසියට කිව්වද පුතා? පොලිසියට ගිහිල්ලා ඇන්ටි එකක් දාලා තියෙන්නේ. පුතා එහෙනම් තව ටිකක් මේ හොයලා බලන්න. මම නන්දනීලා මහත්තයා ළඟ ගිහිල්ලා බලන්න. නම් මම හෙගිල්ල බලන්න. මම තාගේ මේ පැත්ත පොඩ්ඩක් හොයලා බලන්න. මේ ආරංචිය අරගෙන සමන්තගේ මව නන්දනීගේ අම්මා මුණ ගැහෙන්න ගියා. එයි නංගි. එන්න හිටු. මම මේ දක්වන්නේ මාරි මේ නන්දනී මීනාවද බලන්න. ඊයේ පොළොට ගියාට පස්සේ තාම ගෙදර ඇවිල්ලා. සමන්ත පුතා ඊයේ හදිසි ආවා. මේ නන්දනී ආවද කියලා හෙවම මං කලාගේ ගෙස තියන ගෙවිලා ගියා. මේ ළමයා නෝකිය කොහොමද ගියාද? සමන්ත පුතා ඒ හැමතැනම බැලුවා. ඔයලා හොයලා නැති තැන තමයි මම මේ මිනිහා ආවේ. නන්දනීගේ මවත් සහෝදරයනුත් ගම පුරා ආරංචි කර බැලූ නමුත් ඔවුන්ට කිසිවක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. සිය දියණිය ගෙදර නොපැමිණීම පිළිබඳ තමාද පොලිසියට පැමිණිල්ලක් කළ යුතුයයි නන්දනීගේ මව සිතුවා. පොලිසියට ගියත් ඇයට සිය බෑනා කියූ දෙයට වඩා දෙයක් කීමට තිබුණේ නැහැ. නන්දනීගේ මවත් පියත් සිංහල අවුරුද්දට පෙර දින සමන්තලාගේ නිවසට ගියේ බෑනා හමුවේ අලුත් තොරතුරක් වේදැයි අසා දැන ගැනීමටයි. ඒ නිවසේ කිසිවෙක් සිටියේ නැහැ. ඔවුන්ට මුණ ගැසුනේ අසල්වැසි නිවසේ කාන්තාවක් පමණයි. ඔයාට යනවා කියලා එහෙම කියලා ගියාද? නන්දනී නෑ කියන කිව්වා. අපි ඒ ගැන මේ හොයන්න තමයි ආවේ. ඇත්තද? එහෙනම් අපි ගිහලා එන්න නේ. ගමේ උදවියගෙන් ආරංචි කර බැලුව විට නන්දනීගේ දෙමාපියන්ට දැනගන්නට ලැබුණේ නන්දනී ගෙදරින් ගියදා පටන් සමන්ත උන්මත්තකයෙකු ලෙස හැසිරෙන බවයි. ඔහු ඉතා දුකින් බලාගත් අත බලාගෙන කල්පනා කර කර සිටින වග තවත් කෙනෙක් පැවසුවා. නන්දනීගේ වියෝව නිසා සමන්තද කුමක් හෝ කරදරයක් කරගනීවි යයි නන්දනීගේ දෙමාපියෝ බිය වුණා. මේ
මේ අතර පරාක්‍රම සමුද්‍රයේ ගන්ගොල්ල ගමට අමුත් එක් ආවා. ඔහු පැවසුවේ තමා කොළඹ සුළු සුළු ව්‍යාපාර කර බංකොලොත් වී යළිත් පොළොන්නරුවට පැමිණි බවයි. සැක කටයුතු විදියට පෙනුනත් ආටෝප බසින් ගැමියන් වසඟ කරගන්න මේ පුද්ගලයාට වැඩි වෙලාවක් වුවමනා වුණේ නැහැ. නන්දනී පිළිබඳ කිසිදු ආරංචියක් නැතුව 1995 සිංහල අලුත් අවුරුද්දත් උදා වුණා. නන්දනීගේ දෙමාපියන් ඒ අවුරුද්දේ පුණ්‍ය කාලය ගත කළේ නන්දනී සොයාදින මෙන් සමුද්‍රයේ අද්දර කුඩා විහාරයට ගොස් කන්නලව් කරන්නයි. බුදුන්ගේ දෙවියන්ගේ පිළිසරණ විනා ඔවුන්ට අන් සරණක් තිබුණේ නැහැ. නන්දනී නිවස හැරගියදා පටන් සමන්තගේ ජීවිතය ගෙවුනේ අමුතු විදියට. ඔහුගේ ජීවිතයට රැයක් දවාලක් දැනුනේ නැහැ. සමන්තගේ කුසට හරි හැටි ආහාරක් වැටුනෙත් නැහැ. ඔහු කිසිම දෙයක් ප්‍රිය නොකළ ගානයි. සමන්ත දවසේ වැඩි කාලයක් ගත කළේ සුවිසල් පරාක්‍රම සමුද්‍රය දිහා ඔහේ බලාගෙන ඉන්නයි. වැව් තාවුල්ලේ සිට කල්පනාවේ ගිලුණු සමන්තගේ සිත නිතරම දිවගියේ අතීතයට. නන්දනීත් සමග වැව් ඉවුරේ ගෙවුණු සැන්දෑවන් එකක් නෑර සමන්තට මතක් වුණා.